චාමික අයිබෝවන් සුබ උදෑසනක්. තිරන් අයිබෝවන් සුබ උදෑසනක්. ඉතින් දැන් මේ අපි අද කතා කරන්න යන්නේ දැන් පහුගිය සතියේ ශ්‍රී ලංකාවේ පාතාලයේ පොඩි වෙන සෙල්ලමක් වුණානේ. අහහ දන්නව නේද? දන්නව දන්නව. ඈ ඉන්දියාවේ විරලා ආරක්ෂක අංශයට අහු වුණා මද්ද්‍රව්‍ය. ඒ මද්ද්‍රව්‍ය අහු වුණාට පස්සේ අන්න එතන අත්අඩංගුවට ගත්ත පිරිස කිව්වා ඒ මේ ලංකාවේ එක්කෙනෙකුට එව්වේ කියලා. ආ කවුද එක්කෙනා? අන්න ඒ එක්කෙනාගේ දේවල් ටික දැන් පොඩ පොඩ රාජසන්තක වෙමින් යනවනේ. අහහ වාහන එතකොට ගෙවල් දොරවල් ඔය වගේ දේවල්. ආ ඔව් ඔව්. ඈ මම දැක්ක අර මේ WhatsApp සමූහවල හුවමාරුණා මේ මෙන්න මේ අහවලාට අයිති දේවල් තමයි මේ කියලා හොඳ සුකෝබෝගී මෝටරත් එහෙම තිබුණා ඒ අතරේ. තිබුණා නේ. එතකොට ඒවා කොහොමද මිලදී ගත්තේ ඒ සල්ලි ආවේ කොහෙන්ද කියලා ඔප්පු කරගන්න බැරුවනේ ඉන්නේ. ආ ආ. එයාට කියන්න තේරෙන්නේ නැහැලු ඒවා මොකද ඔය ડોකියුමන්ට් එහෙම තොරයි කියලා කියන්නේ. ආ ආ. කවුද මේ එක්කෙනා? ඈ කවුද මේ? කියන්නද? කියන්න බලන්න. මේ අවුලක් නැද්ද? බය නැහැනේ ඔයානේ. ඈ බය නැහැනේ. ඉතින් මේ මෙයා තමයි දෙමටකොඩ රුවන්. සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න. නොහොත් දෙමටකොඩ රුවන්. එතකොට දැන් මේ පුද්ගලයෝ සම්බන්ධයෙන් මීට පෙර net fm බැලුම්ගල 2019 7 වෙනි මාසයේ 29 වෙනිදා සහ 2019 8 වෙනි මාසයේ 5 වෙනිදා net fm බැලුම්ගලින් අනාවරණය කළ විවිධ කරුණු කාරණා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එහෙම විමසීම් කරලා net fm බැලුම්ගලින් යම් තොරතුරු ඇහුවා. ලබා දුන්නා නේ ඉතින් ලබා දෙන්න එපා. අනිවාර්යෙන්ම. ඔව්. ඉතින් ඊට පස්සේ ඒ පරීක්ෂණ වෙලා ඈ ඔව්. ඒ පරීක්ෂණ වුණාට පස්සේ දැන් අපි කියන්නේ මේ අද දෙමටකොඩ රුවන් ටෙරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධව නෙමෙයි. හැබැයි දෙමටකොඩ රුවන් වගේ කෙනෙක් දෙමටකොඩ රුවන් වෙන්න නිකන් රුවන්නේ. එහේ මුලින් නිකන් රුවන්නේ. ඔව්. ඊට පස්සේ දෙමටකොඩ රුවන් වෙන්නේ. ගමහින්ද නෙවෙයිනේ කරපු වැඩින්ද නෙහෙම වෙන්නේ. අන්න එහෙම වෙන්න හේතු බර ගාණක් තියෙනවා. ඒකට ශ්‍රී ලංකාවේ ආගම් දහම් සමහර පැතිවලින්. එතකොට ශ්‍රී ලංකාවේ දේශපාලනය තව පැතිවලින්. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ තව පැතිවලින්. ඔවුන්ට සහයෝගය දෙනවා. අන්න ඒ සහයෝගය දීම නිසා තමයි රුවන්ලගේ ගමන අද වෙනකන් එක දිගට ගිහිල්ලා තියෙන්නේ. සහ මේ පාතාලයේ මද්ද්‍රව්‍ය ජාවාරම් මඩින්න බැරි. ඒකට සාක්ෂි අද net fm බැලුම් ගලින් පෙන්නනවා. චාමික මේ බොහෝ දෙනා පෙනේ ඉන්නේ මද්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මේ පාතාලයේ මර්ධනය කරන්න අපි පෙනේ ඉන්නවා කියලා. හැබැයි ඒ එහෙම පෙනේ ඉන්නවා කියලා මේ මාධ්‍ය ඉස්සරහ මයික් ඉස්සරහයිලා කතා කරන බොහෝ දෙනා යටින් මොනවද කරලා තියෙන්නේ මොනවද කළේ කියන එක සම්බන්ධයෙන් අද සාක්ෂි සාධක සහිතව බැලුම් ගල තුලින් අනාවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න ඒක නිසා අනේ සාදු කියලා ඔන්න අද අපි පටන් ගන්නවා අහලා බලන හඬ පැටේ. හදවතින්ම ඉන්න මිනිස්සු තමයි ජාමික මේ කතා කරලා තියෙන්නේ. හැබැයි දැන් මේ හඬපට මේ මෙහෙම පටිගත උනේ කොහොමද කියලා සමහරු හිතනවා ඇතිනි. ඔව්. හැබැයි රුවන් දන්නෙත් නැහැ. ඈ රුවන්ගේ කවුරුවත් දන්නේ නැහැ. හැබැයි ඒව හැම වෙලා තියෙනවා. අන්න ඒ වෙලා තියෙන දේවල් net fm බැලුම්ගල සතුව තිබෙනවා. මේවා වෙන කොහෙන්වත් අහන්න බෑ. ඔව්. ශ්‍රී ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ කොහෙන්වත් මේවා අහන්න බෑ. ඔව්. ඈ ඔව්. මේවා අර මේ ලීක් වෙච්ච ඒවා වගේ නෙවෙයි. නෙවෙයි. ඔව්. මේවත් ලීක් කළා තමයි තියෙන්නේ. හැබැයි ඒ විදිහට නෙමෙයි. අපි මේක ලීක් කරනවා
රටේ හිතසුව පිණිස අනිවාර්යයෙන්ම ආරක්ෂක අංශ මෙහෙම ගියොත් යන්නේ කොතනටද කියන එක අද ඔබට තේරෙයි. ඉතින් මේ අර කතාව තියුණනේ. ඔව්. උන්වහන්සේගේ. ඔව් ඔව්. ඈ තව පොඩ්ඩක් අහමුද? තව පොඩ්ඩක් අහමු. අහමු. සමින්දයියා කියන මිනිස්සයා මාරාදයක්. මන්වන් සමින්දයියා අපි දන්නේ 2013 ඉඳලා. අනිවාර්යයෙන්ම. මමත් ඒක ආයෙත් මන්නේ. මම අර සපෝට් එකට ඉන්නවා. අර දැන් මයින්ද මාතලා නාමල්ලා වෞසිතලා ඔක්කොම ආවා. මම හැමතේම සපේනවා ෆෝන් ගෙන්නනවා හැමදේම ගෙන්නනවා. අර මම ගිහිල්ලා එතනට ගිහිල්ලා අර කරදර කරන්න කැවිද නෑ හරිය. මං එවනොට එම සහයෝගයම දෙනවා ඇතුලේ. ඔයාගේ වෙන්න පසුදිනේ වායින්වා නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. අනිවාර්යයෙන්ම මං ඉන්න ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් අඳුන්නේ. මම ඇවිල්ලා ඉතින් ආපහු හොඳ බෞද්ධ බුදුදහමින් අහිංසක අඟුලිමාල වුණා. 999ක් මාරලා 999ක් ඇඟිලිමාලයක් දාගත්ත හින්දානේ අඟුලිමාල වෙන්නේ. ඔව්. 10 වෙනි ඇඟිල්ල හොයන්න යද්දී බුදුන් වහන්සේ පිහිට වෙනවා. ඔව්. අන්න එයින් පස්සේ අඟුලිමාල මහාන වෙනවා. ඊට පස්සේ අඟුලිමාල රහතන් වහන්සේ බවට පත් වෙනවා. ගැබිනි මාතාවන්ට දේශනා කරන අඟුලිමාල පිරිත උන්වහන්සේ එහෙම දේශනා කරපු. එතකොට බුදුන් වහන්සේ බේරගත්ත මේ දාමරික පැත්තට ගිය කෙනෙක්වනේ. ඔව් ඔව්. ලෝකේ එදා මෙදා තුර හිටපු ලොකුම පාතාලේ ලොකුම අපරාධකාරයා කිව්වොත් නිවැරදීනේ. ඔව්. තනියෙන් 999ක් මරලා කියලා ඒ අනිත්තර ඇඟිලි වෙන විදිහට උණු වෙච්ච ඒව නැතුව. නැතුව. නැතුවනේ. එතකොට දැන් එහෙම බේරගත්ත බුද්ධහමී. මෙහෙමයි බේරගන්නේ අපි අපේ රටේ මේ දෙමළ කොට රුවන්ව. මේ බලන්නකෝ අපි තමයි රුවන් අයියේ. ඕකේ ඉස්පිර කාලේ ආතාරේ කතාවක් දාගත්තු ගෑවිච්ච කෙනෙක්ට ඉතිහාසෙන් පරේකාවට බලහත්කාර විසිටු දැන් මම අනිවාර්යෙන් උද්ඝෝෂණ මහින්දවත් උද්ඝෝෂණ ටැබිල්ල මේ අනාතල ඉන්න රවිට කතා කරන මොනා කියන්නේ අර ෆ්ලැට් එකේ මේ සහ මං ගන්න මට මතක නැහැ. ඕ තට්ටුවක ඉන්නේ. එහෙමද? අපිට කොහෙද නැහැ රවි හොඳයිද? රවි ඔයා දන්නේ නැහැ හොඳි. වර මං ගන්න පොඩ්ඩක් ඉන්න ඔයාලා මන්න මේ නම්බර් එකකින් ගන්න පොඩ්ඩක් ඉන්නකො. මේ නම්බර් එකකින් ගන්න දෙන්නේ නේද? ගන්න නැතිනේ. ඒකක් තියෙනවා හැබැයි. රෙකෝඩ්ලා තියෙනවා ඒකක්. ඒකක් තියෙනවා අවශ්‍ය මොහොතට දානෝ. ඈ? ඔව්. ඒක තමයි කතාව. ඉතින් මේ රට යහමගට අරගෙන යන හැටි. ඔව්. ඈ බොහොම සාදු. ඈ ඉතින් හරි. දැන් ඒක එහෙමනේ. ඔව්. ඈ මග පෙන්වන්න ඕනනේ රටට ඉදිරියට අපේ ආගමික නායකයෝ එහෙම. ඒ මනාව වෙනෝ ලංකාවේ. ඒට උදාහරණ තමයි ඔය. චාමික මේ දෙමරකොඩ රුවන් එහෙම නැත්නම් සිරිනායක පතිරණගේ රුවන් චමිල ප්‍රසන්න කියලා කියන්නේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලෙක්. බරපතල චෝදනා ලැබූ කෙනෙක්. ඒ වගේම විවිධ වූ අපරාධ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව සහ ඔහුගේ වටේ ඉන්න පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු කටයුතු විභාගයෙන් පවතිනවා. ඒතර එහෙම පුද්ගලයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලා ඔවුන්ව යහමගට ගැනීම තමයි
ආගමික නායකයන්ගේ යුතුයකම වගකීම වෙන්න ඕනේ. අද කෝ ඒ යුතුයකම වගකීම කියන එක සම්බන්ධව හොඳටම වගකීමක් ගත්ත ආකාරය තමයි මේ හඬපට තුනේ මැහුවේ ඔබ. තව තියෙනවා ඒ වගේ දේවල් ඕන තරම්. ඕන්න වෙලාවට එළියට දානවා. ඒ තමයි net fm බැලුංගල. ඔව්. දැන් ආරක්ෂකංශය ඉන්නේ. ඔව්. රටේ ආරක්ෂාව එතකොට ජාතික ආරක්ෂාවට ප්‍රශ්න නෙමේවා. එතකොට නීතිය ක්‍රියාත්මක කරන තැන් හරියට අකුරට කරන්න ඕනේ. ඔව්. මද්ද්‍රව්‍ය ජාවාර මඩින්න ඕන අය, පාතාලය මඩින්න ඕන අය. ඔව්. එහෙම නෙඉන්නේ. ඒ කියන්නේ ආගමෙන් දහමෙන් කෙනෙක්ව යහමගට ගන්න බැරි වුණොත් නීතිය හමුවේ වරදකරු වෙනවා. ඔව්. ඒතර ඊට පසු හෝ නීතියෙන් ඕන්ව නිසමකට ගත යුතුයි නේ. අනිවාර්යෙන්ම. දැන් ඒතර එතනින් මොකද වෙලා තියෙන්නේ? එතනින් වෙන එක සම්බන්ධව ප්‍රශ්න තිබෙනවා. ආ. මේ වැඩේදී ඒ අදාළ අය කතා කරනවා. ආ බලමු. එහෙම හඬපටයක් අහමුද? ආ. මේ වාස්තව දැම්මනේ. දැම්මකට වැඩේ කරනවා නේ මුදල්. ආ දැන් ලාඩ අතර වාදන ඕන නේ. ඔය ගාඩේ පදරේ දෙන්නේ නේ. ලාඩ ඉවරයි නේ. ලාඩ ඉවරුත් මොන ගානුව? වාරමන් දෙනවා මම 50000 කට රස්තිය කර දෙනවා. ඒක නෙවෙයි බලමු මේ ඒකනේ අපි දෙය වැඩක් පොන්සුකම తీරනේ බලමු ආතරේ. ආ හලෝ මම අදවත බලන්නකො. හයිද මම කොල්ල වගේ නෙමේ. අපි ආසර කොල්ල බලන්න සාජන් මාතර දෙවි ආදී කොල්ල කියලා. ඒක නේ අද ගන්න. ආ බබු හොඳයි කියලා දන්නෝ නේ. ඉවරයි නේ. එදා ඉවරයි නේ. ඉවරයි නේ. संविधानात्मक अपराध संबंधव मद्रव्य जावारम संबंधव चोदना लबन के नाट ඉතින් ලැජ්ජ නැද්ද ඒ සල්ලි වලින් කාලා බීලා ජීවත් වෙන්නනේ මං කියන්නේ මත්බැන් බෝතලයක් ඔය වගේ ස්ථානයකට ගිහිල්ලා බොන්න මේ මහා ලොකු මුදල් වියදම් වුණත් ඈ ඔව් ඈ මම ලැජ්ජයි නේ මොනවද ඒවට කියන්නේ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා ඒක පරිම හිරිකිතයිනේ හිරිකිතයි ඈ ඔව් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විශේෂයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලිසිය මෙහෙමද එතකොට මේ මුළු ශ්‍රී ලංකා පොලිසියම නෙමෙයිනේ අතලොස්සක් නිලධාරීන් හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඔව්. අර ගාමි කතාවක් කියන්නේ. අන්න. ඒ කියන්නේ එක හරකෙක් වැටපැන්නම් පට්ටියම ගුටි කනවා කියලා ඒකනේ කතාව. ඒක තමයි කතාව. අන්න ඒක තමයි මේ වෙන්නේ. අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසිය නීතිය සුරකින නිලධාරින් ඉන්නවා. අනිවාර්යයෙන්ම. මේ මද්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දිවි හිමියෙන් කැප කරපු නිලධාරින් අපේතර ඉන්නවා. අදත් වෙඩි කාපු නිලධාරින් ඉන්නේ ආබාධ සහිතව. ඒ නිලධාරින්න මේ කොන් කරලා තියෙන්නේ මේ වෙනකොට. කොන් කරලා තියෙන්නේ. මේ පුස්තකාලවලට එහෙම දාලා අයින් කරලා තියෙන්නේ. ඔව්. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන තැන්වල ඉන්නේ මේ අරක්කු බෝතලේට
නැමෙන කෝට් සජන් මහතුරු දන ගහගෙන යන්නේ ලැජ්ජ අරක්කු බෝතලේ බයිට් එකටයි තමයි මේ මේ ඇඹරෙන්නේ ඇඹරෙන්නේ හැමතටම ඇඹරෙනවනේ ඔව් අයියෝ අපි කියන්නේ මේ රුවන් සම්බන්ධයෙන් විවේචන පසුව කතා කරමු ඔව් ඔව් මේ නීතිය සුරකින්න ඔව් ජනතාව යහමකට ගන්න මහා සංඝයා රත්නය මෙහෙමද හැසිරෙන්නේ ඔව් එතකොට මේ මේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය මේ විදිහට යනකොට මොකද්ද වෙන්නේ රටේ මේ රුවන් ලව යහමකට ගන්න එක පැත්තකින් ආගම ධර්මයෙන් හොඳට එන්න ඕන අනිත් පැත්තේ නීතිය ක්‍රියාත්මක කරන අය ඍජු නීතිය ක්‍රියාත්මක කරන්න ඕන එහෙම කියද්දී අරක්කු බෝතලේට දෙකට නැවෙනවා තව තියෙනවා කතා හොඳයි තව තියෙනවා කතා මේ ප්ලෑන් එකක් ගැන අහමුද ආ ප්ලෑන් එකක් අහමු හා सुभाष මේ හැම පැත්තෙම සහයෝගයේ තියෙනකොට රුවන්ලා හරි ලේසියෙන් මනුස්ස ජීවිත බිල්ලට ගන්නවා මේ හරි සරලවන කියන්නේ ගහලා දාන්න ඕනේ කපලා දාන්න ඕනේ මරලා දාන්න ඕනේ හරි සරල මේ දේවල් මේ කතා කරන්නේ රුවන්ලා අර චාමි කිව්වගේ මේ தත්ත්වෙට පත් වෙලා තියෙන්නේ යන්න එකයි අපි හොයන්න ඕනේ ඒ தත්ත්වෙට පත් උනත් ඒක දිගින් දිගට මේ විදිහට පවතින්නේයි කාගේ අඩුපාඩු ඉන්නා රුවන්ගේ මඩුව අඩුවක් නෙවෙයි මේක අන්න ඒක අපි මේ පෙන්වලා දෙන්නේ සහ මේ රුවන්ලාගේ ගමනේ ඒ පාරේ යන්න තව කට්ටිය ඉන්නව නම් ඕන්න බේරා ගැනීම වෙනුවෙන් තමයි චාමික netfilm බැලුම් ගල මේ අපේ උත්සාහය අන්න ඒ නිසා අපි කියන්නේ සියල්ලන්ට ඒ වටා එක් වෙන්න කියලා ඔබටත් ඇති මතයක් අනිවාර්යෙන් ඇති අදහසක් කතා කරන්න මෙන්න වෙලාව 0112553363 අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම් ගල අද netfm බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ පහුගිය දවසක ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කරුවෙක් පාතාලයේ යම් කෙරුමක් කියලා ඒගොල්ලෝ කියාගන්න. මද්රව්‍ය ජාවාරම් කරුවන්ගේ බඩු අහු වුණානේ ඉන්දියාවේ වෙරළ ආරක්ෂක අංශයට. ඒ තමයි දෙමටකොඩ රුවන්. රුවන්ගේ බඩු. දැන් ඔන්න දෙමටකොඩ රුවන්ගේ දේපල එහෙම රාජසන්තකෝ වෙමින් යනවායි කියලානේ කියන්නේ. හරි. ඒක නෙවෙයි අපේ කතාව. ඒවයේ පරීක්ෂණ කරන මහත්වරුන්ට බාරයි අනිවාර්යෙන් හරි පරීක්ෂණයක් කරන්න නේද විනිවිද භාවයෙන් යුතුව එතකොට අපි අද කියන්නේ දෙමතකොඩ රුවන්ලා වගේ මිනිස්සු බිහි වෙන්නේ කොහොමද බිහි වෙලා පවතින්නේ කොහොමද එතකොට මේව මඩින්න ඉන්න ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කරන අංශ මොනවද කරන්නේ හඬ පට පිටින් අද ඔබට සාක්ෂි දෙන්නේ ඔවුන් පාතාලයේ මඩිනවද මද්රව්‍ය ජාවාරම් මඩිනවද ඒවා රකින්නවද කියලා අනිත් එක තමයි දේශපාලනයේ කොහොමද මේකට ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් මේක ඇතුළේ තියෙන හඬපට පිටින් අනාවරණය කරනවා මේ සියල්ලන්ට දේශනා කරන කට්ටියත් මෙතන ඉන්නවා අන්න ඒකයි හිතට දුක ඉන්නවා කතා කරන්න දැන් අපිට සුරංග මහත්මයා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් ඔව් කියන්න ඔබතුමා කතා කරනවා සුබම සුබ දවසක් ඔබ සියලු දෙනාටම සෙම් වේවා කියන්න ඒත් එක්කම මේ සහෝදරයා මම ඇත්තටම කියනවා නම් මැදිරියට ඇවිල්ලා උඹල දෙන්න දිහා බලාගෙන රෙට් එක දිහා බලාගෙන සලූට් එකක් ගන්න තිබුණා නම් සලූට් එකක් ගන්න තිබුණා හා පුදුමාකාර ආඩම්බරයක් කියලා පුදුමාකාර ආඩම්බරයක් උඹල වගේ අයියලා සෙට් එකක් අපේ රටේ අපේ දේශයේ ගොඩගන්න රාලා ඉන්නවා පුදුමාකාර ආඩම්බරකින් මම කතා කරන්නේ පුදුමාකාර ආඩම්බරයකින් රට වෙනුවෙන් කැක්කමක් තියෙන සෙට් එකක් ආ රට වෙනස් කරන්න දැන් මේ කාරණේ ගැන කියද්දි රුවන් ආපු විදිය කොහමද ඇයි මේ මාරුවන් වැදගත් වෙන්නේ කාරණේයි එතකොට මේ කාරණේ ගැන කතා කරනවා අද ප්‍රසිද්ධ මාධ්‍යවල කතා කරන දේවල් එක බලද්දී
සහෝදරයා ගෞරව කරනවා බල සෙට් එකටම ගෞරව කරනවා අති ප්‍රශංසනීය වැඩි සටහනක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සහෝදරයා හොඳයි බොහොම ස්තුතියි චාමික ඒ හිතවත් මහත්මයාට මේ අපි කියන්නේ ඔබ තමයි අපේ ශක්තිය අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඉතින් ඒ ශක්තිය ඔස්සේ අපි මේ රට රකින්න වැඩේදී පෙර ගමන් කරුවා වෙලා ඉන්නවා මාධ්‍යයේ පෙර ගමන් කරුවා වෙමින් එතකොට මේ සිද්ධියත් එක්ක දැන් රුවන් කොහොමද ලයින් එක හදාගත්තේ කියලානේ කියන්නේ ඒ තනිය අතින් අප්පුඩි ගැහුවේ නෑ රුවන් රුවන් අප්පුඩි ගැහුවේ ඔය අත්තඩංගුවට ගන්න කට්ටියගෙන් පිහිටෙන් ඉතින් මේ කතාවක් අහමුද අහමු මොකද්ද කියලා පස්සේ කියමු මට මතක්ුණේ අර මේ ටික කාලයකට කලින් මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා රතවාහන රදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් දඩයක් ලියන්න ලෑස්තුනොත් එහෙම මේ එයාට ෆෝන් එක ගිහිල්ලා දෙන්න එපා මේ එහෙම බලපෑම් කරන්න එපා කියලා මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා දැන් මේ පොලිසිය ලොකු මහත්තයෙක් නේ දැන් මේ වැඩේ කරන්න යන්නේ ඔව් ඒ කියන්නේ තරු පටි රෙද්ද පල්ලෙන් බේරනවා වගේ රෙද්ද ලෙෆ්ට් අයියෝ විලි ලැජ්ජා සන්තෝෂේ බැරුවා ශ්‍රී ලංකා පොලිසිය ඉන්ක්වයරි කරත්තා ඇත්තට නීතිය ක්‍රියාත්මක කරමු ඔව් හඬපට පිටින් මේ එළියට දාන්නේ තව තිනව කතාව හමු හලෝ දැන් කොහෙද ඉන්නේ මේක ෆෝන් උස්සල් නැහැ ඔතන එච්ච ඉන්නවද තංගල පොලිසිය ලොක්ක ඉන්නවද මම ඌගේ හෑන්ඩ් ෆෝන් එක ගන්න උස්සල් නැහැ ඉන්නවද ලොක්ක ඉන්නවද දැන් අය එන්නේ කියලා කොහොමද ලයිසන් එක දෙන්නම් කියලා මයිත්වාලේ ලේකම් කතාවලා අනිද්දාට එනවා එන්න කියලා නේ කේසෙන්නේ දැන් මොකද තාත්තේ එන්න කිව්වේ දැන් ආයේ කියවලා තියෙනවා ඔක අපේ මැසේජ් අපොයින්ට්මන්ට් එක තියෙනවා මේ මෛත්‍රීපාල මේ කවුද ලෙඩක් දාලානේ මේ ඔක්කොම ලංකාවේ 72 ගන්න තිබ්බ දැන් ඒක තමයි ගවද්ද වින්ඩෝ කරන්නේ දැන් හරි අපි ඒක සාදා තුරකින් එනවා ඒකෙන් සාදා තුරකින් එනවා ලොලෝ මේක අයියෝ ගාලි ගියේ රටා නීම ඒරියා ගැදුරත් තරම් අම්මට උඩු ඔන්න හොමයිනේ හා දඩකොලේ ලියන්න වෙන පොලිසිය වලටත් කතා කරවනෝ පොලිසිය ලව වැඩක් නෑ කතා කරලා ඉතින් මොකටදනේ ලැජ්ජයි ලැජ්ජ අපෝ ඕකමයි කියන්න වෙන්නේ ඉතින් ලැජ්ජයි කියන්නේ විලි ලැජ්ජයි ඔව් අයියෝ OIC කෙනෙකුට ගිය කලක්නේ ඔව් දැන් කොහෙ OIC දන්නේ නැහැ 2018 ඔය කාලවල කතා කරපුවානේ ඔව් අයියෝ ඉතින් ඔන්න ඕකයි රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශ වලට ගිය කල හැමෝම එහෙම නැහැ දිවි හිමියෙන් මේකේ පණ වගේ රට රකින්න මහත්වරු ඉන්නවා අපි ඒක දන්නවා ඈ ඒම ඉන්න අතරේ මෙන්න මේ වගේ අර කිරි කලයට ගොම බින්දුව වැටෙනවා වගේ වැඩ කරන කට්ටිය ඉන්නවා මුළු ඔක්කොම ඉවරයි ශ්‍රී ලංකා පොලිසියම ඉවර කරනවානේ මේගොල්ලෝ එහෙම නෙමෙයිද අනිවාර්යයෙන් ඒක තමයි වෙලා තියෙන්නේ මේ කරුණාකරලා net fm බැලුම් ගල කියන්නේ ශ්‍රී ලංකා පොලිසියට මොවුන් සම්බන්ධයෙන් හොයන්න හොයලා මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න නැත්නම් රුවන්ලව නවත්තන්න බෑ රුවන්ලව නවත්තන්න නම් මේව නවතින්න ඕන මේවනේ පාතාලේ මේනි මද්රව්‍ය ව්‍යාපාරම
දැන් ජාමික දැන් මේ මේ වැඩසටහන විකාශය වෙච්ච ගම මොකද කරන්නේ අදාල නදාරින් කණ්ඩායමක් ඇවිල්ලා ජාමිකගෙන් කට උත්තරයක් අරන් යනවා යනවා ඈ මොකද මේ අනාවරණය කොහෙන්ද මේවා ඒ ටික අහලා කට උත්තරන් ලියලා යනවා මේ ඔෆිස් එකට ඇවිල්ලා ඔව් සමහරු ඇවිල්ලා අහනවා කොහෙන්ද ආවේ කියලා ඔව් කියයි අපි ඔව් ඉතින් ඕක ඔතනින් ඉවර කරන්න එපා සහ ඕක මේ පාරත් කරන්න එපා ගිය පාරත් වැඩේ කළානේ කරානේ ගිය පාරත් CID එකකින් ආවනේ ආවනේ ඇවිල්ලා කට උත්තරේ අරන් ගියා අරන් ගියා මොන කට උත්තරේ දෙන්නම් ඔව් එතනින් නතර කරන්න එපා මේව හොයන්න හැබැයි එන්න ඇවිල්ලා කට උත්තරේ දෙන්නම් රට වෙනුවෙන් අපි කොහොමත් එහෙම දෙනවා අපි හංගන්නේ නැහැ ඒවා හැබැයි තොරතුරු ආවේ කහාගෙන්ද කියලා නම් අහන්න එන්න එපා මේව රෙකෝඩ් උනේ කොහොමද මත්තිකාගෙන්ද ඒව කියන්නේ ඒව අහන්න හිතාගෙන එනවා නම් එන්න එපා ඔව් මොකද කියන්නේ නේ ඔව් පුළුවන් නම් ගන්නකෝ කියන්නේ හා ඔන්න කතාව ඔහොම යද්දි තව පැත්තකට යන්න තව එකක් බහ හා බලමු රත්තරන් ගොයිද ඔයිෂි කියන රත්තරන් වා ඔයිෂි ගෙසත් පෙරේ ගොයිද නුනුගම්මේ කල්ප කල්පේ විදින්නේගේ කල්පයා කල්පයා මම මැනේජර් බඳිනවා ඒ පිටිකල් විදින්නේ දින් වා ඔයා එනවද කල්පේ නම ගංගානන්ද මහත්තයත් එක්කන හරි හරි ආ එනකොට මට කියනවා දේන ආ රත්තරන් හරි මං ගන්නම් වාට කල්ප ලයින් එන්න මං ගන්න කල්ප හොඳයි නේ කල්ප මිනිහා ගත්ත ප්‍රෙස්ට්‍රේෂන් එක අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් ගන්න පුළුවන් හරිද උඹගේ පිට එකනේ කවුද සජිත්ගේ මෙයා ඕනේ සජිත් තරන් තියෙන පිස්සු ගැලේ දන්නේ නැහැ කල්ප මිනිහා සීනියයි බීගෙන ඉන්නේ කල්ප ඈ ඔව් ප්‍රොමෝෂන් මොකුත් නැතුව නේ ඔව් මයා HP අන්නම් HP වෙන්න ඕනේ හැබැයි අපිට හොඳයි නේ කල්ප සපක් ගන්න හලෝ ඔය කියන්නේ ඔව් සර් මම අද යනවාද ගමන කතා කරගත්ත එක ඔව් ආවද කොළඹ සෙනසුරාද බලව ඇවිල්ලා ඉන්නේ සර් ආ මට පැය භාගයක් පැය දෙනවා මම කියන්න පුතේ කවුද එන්නේ යන්න අපි කවුද එන්නේ යන්න යනවා අපි කට්ටියන් ඉතින් මේ තව දෙන්න තුන් දෙනෙක් කල්ලාගෙන යන්න නේ ලැබෙන්න නැති ඉන්නේ එක ගෙන්න ගන්න වෙයිද මම බලන්න බලන්න අපි නිමෙලෙමු ආ නිමෙලෙ මන්නාරම් අපු ඇයි මන්නාරම් පැත්තට ගිහිල්ලා අම්මල ට්‍රාන්ස්ෆර්ද මන්නාරමට ගිහිල්ලා කියලා තමයි ආරංචි තියෙන්නේ ඒයි මන්නාරම් කියන්නේ ට්‍රාන්ස්ෆර් එකක් ගිහිල්ලා කියලා තමයි කියන්නේ ඇයි ඒක ඇයි ගල්වේ ඔව් ආයේ කොළඹට එනවා කියන්නේ මාත් එක්ක දෙයි ඒක ට්‍රාන්ස්ෆර් එකක් තමයි මන්නාරමට මේ ගිහිල්ලා තියෙන්නේ මෙයා ගාවද එක යන්නේ හැමෝත් බලමු බලන්න විනාඩියක් දෙන්න මං ගහන්න කොල්ල නාද බලන්න ගංගා නාද ගංගා නාද අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගලා ඊයේ පට්ට මිසි පොඩි දනග නෙමෙයින ගත්තනේ මගේ තව පොලිසිය ආලෝ දෙන්නේ කැයිලා ඉතියා ඒගොල්ලන්ට ඉතිේප් එක කොල්ලෝ දිකට මුක්කොනම් සලකන්න බෑ රත්තරන් හරියට ලස්සන නදලා ඒ නළු නිලියෝගේ අරිවාදේ උන් පස්සෙන් කරගෙනවා ඒ නළු නිලියෝ දිග පස්සෙන් කරගෙනවා නළුව දිග නිලියෝ දිග ඊගාව ඒගොල්ලන් වෙනම ලයින් කරා ඊගාව අජිත්ලා වෙනම සෙට් කරා මංජුළු පිරිසේක ලයින් කරේ නැහැ මංජුළු පිරිසේක ලයින් කරා වෙනම മന്ത്രി ගොල්ලෝ දිගයි ඒ කට්ටියයි නිමලතරි මගේ අර පොලිසිය ඉන්නවා සීයිලා දෙන්නේ හොඳ යාළුවෝ ඒ කාලේ නම් එස්සයි කාලේ නම් යාළුවෝ ඒ දෙන්නවයි අර ස්ටිප් එකේ පොඩි කොල්ලවයි ඒ කට්ටිය ඒගොල්ලන් එක්කලා ඉන්නවා වැඩේ හොඳනම ගියා ඉතින් රස්සල්ද ගියා පාන්දර දෙකයි ඉවර වෙනකොට ටැපක් අරගෙන ගියේ ඉතින් කට්ටිය පොඩි කල්පාවියක්ද කියන්නකෝ ඒක ඇදල් කරනවා කියන කෝටි දෙකල වැඩි ඉවරයි ඇත්තටම පොඩි කල්පාවියද රත්තරන් ඉතින් හෝටලේ දේතර ලස්ස 40 යන්නේ රත්තරන් අයි ඉතර ඒ කැම්පේට අල්පේ 8 දාන්නේ වෙනම ලස්ස 6යි 80ක් ගෙවුවා වැඩිවේ කැම කිලා හොඳ ඔව් රත්තරන් බෑන්ඩ් එකට ලස්ස 3යි ගන්න මල් වලට ලස්ස 4යි ගන්න කේක් එකට ලස්ස 3යි ගන්න පොඩි කේක් කැල්ල නාමලුයි රෝසිතයි ඒ සෙට් එකට වෙනම ඇඬව කරා අපේ අජිත් පතිරණ ඒ සෙට් එකට වෙනම ඇඬව කරා ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ
හැන්ඩල් කරන දේවල් හැන්ඩල් කරවන්නේ කොහෙන්ද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා මේවා තනියෙන් හැන්ඩල් කරන දේවල් නෙමෙයි මේ දෙමට කොට රුවන්ගේ කතාව දෙමට කොට රුවන්ලා වගේ අය බිහි වෙන්නේ මේ නිකන් නෙවෙයි තනි අතින් නෙවෙයි මවුන් අප්පුඩි ගහන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල උදව්ව උන්ට තිබෙනවා දේශපාලනයේ උදව්ව උන්ට තිබෙනවා ඒ දෙගොල්ලොන්ටම අනුශාසනා කරන අයගේ උදව්ව ඒගොල්ලන්ට තිබෙනවා ඈ ඉතින් එහෙම මේක නවත්තන්න බෑ මෙහෙම නවත්තන්න බෑ ඒ නිසා හරියට කරමු අපිට ඕන දෙමට කොට රුවන්ගේ තත්වයට දෙමට කොට රුවන්ලාගේ තත්වයට තව කෙනෙක් නොවැටෙන්න මග පෙන්වන්න ඒක මග පෙන්වන්න ඉන්න අයත් මෙහෙමනම් අනේ කවර කතාද බලමු අසා මෙසේ මේ මචං මේ කචල් එකම බලන්නවද ඉතින් වා ඉන්නවනේ අනේ අපිට ඉතින් ඒ ඇදිනේ ඉතින් කචල් දැම්ම ඔයා ඉන්න අපිට සරත් බලත් කරා महत्मा समीर මට පොඩි චැට් එකක් දාලා තිනවා මොකද්ද කියලා තියෙන්නේ වැරදි කරලා ඔබට හැමදා බේරිලා ඉන්න බෑ බැලුම් වලට අහු වෙනවද අහු වෙනවා අවුනා අවුනා අනිවාර්යෙන් අහුනා තව ගොඩක් තියෙනවා කලට වෙලාවට කල්වැල් බලලා දානවා හිමීට දාන්නේ කලබලයක් නැහැ නෑ එකපාර ඔක්කොම දාන්නේ දාන්නේ ටික 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 දෙනවා ටික 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 ඈ රට කැලමේ හැටි මෙහෙමයි එතකොට මේ සම්බන්ධයෙන් හොඳට බලන්න ඈ අපි මේ කරන්නේ අපේ රටට ඇත්තක්ද බොරුවක්ද ඈ අන්න මේ දෙමොට කොට රුවන්ගේ කතාවනේ අද යන්නේ දෙමොට කොට රුවන්ගේ රාජසන්තක වෙන දේවල් සම්බන්ධව ඒක සම්බන්ධව අපේ කතාවක් නෑ ඒවා ඉතින් නීතිය කරයිනේ දැන් කරලා තියෙන්නේ ටිකක් නේද ඉතින් මේ හැබැයි අපි කියන්නේ දෙමොට කොට රුවන්ලා වගේ අය බිහි වෙන්නෙත් ඒ නීතිය ක්‍රියාත්මක කරන ඒ රට කරවන ඈ සහ රටේ හැමෝටම උපදේශන එහෙම දෙන ඈ මන්න පිරිත් කියන තැන්වලි ඉතින් මේ කතාවේ අවසාන හඬපටේට එමුද ආ हेलो फैल के मंगल दुआ गया मंगे मंगे
ශ්‍රී ලංකා පාතාලේ නෙමෙයි ශ්‍රී ලංකා පොලිසිය ඉන්නවා නම් ආරක්ෂක අංශ තව තිනවා ඒවැය ඉන්නවා නම් මේ වමට ගහන අය දේශපාලනේ හැම ඉන්නවා නම් net fm බැලුම්ගල එක්ක සෙල්ලම් නෑ ඒ සියලු වැඩ පිටුපස අපි ඉන්නවා මේ හඬපට පිටින් දෙන්නේ මේවට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ දෙමතකට රුවන්ලට නීතිය ක්‍රියාත්මක කරන එක කෙසේ වෙතත් දෙමතකට රුවන්ලව පුම්බන දෙමතකට රුවන්ලට සෙල්ලම දාන්න පිට්ටනිය හදලා දෙන මේ වගේ අයට එරෙහිව මොනවද කරන්නේ ඉතා පැහැදිලි විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍යයි කියලා net fm බැලුම්ගල කියනවා එහෙම නැතුව ආනේ අපිට මොකෝ අපි දසසිල් උපාසක වගේ යන්න ගියොත් රට ඉවරයි අවසානයේදී කියන්නේ ඒකයි ඇත්තට කරනවා නම් කරමු එහෙම එන්නකො නේද ඇත්තට දෙයක් කළොත් අපිට සුන්දර රටක් අනාගතයේදී නිර්මාණය කරගන්න පුළුවන් වේවි ඉතින් ඒ බලාපොරොත්තු එක්ක සමුගන්නවා ගිහෙල්ලෙන් නම් ඔබට සුබ දවසක් මම චිරාන් මම චාමික